වැඩිවුණ විදුලිබිල විහාරස්ථානවලට කිසිසේත්ම දැරිය නොහැකි බව භික්ෂුන් වහන්සේලා පවසනවා. මේ පොළොන්නරුවේ භික්ෂුන් වහන්සේලා විදුලිබිල ගැන පළ කළ අදහස්. විහාරස්ථානවල විදුලිබිල අධික විදිහට වැඩි කරගෙන යනවා. අපේ විහාරස්ථාන ගොඩක් තියෙන්නේ ආර්ථික අපහසුතා දුෂ්කරතා තියෙන ගම්බද විහාරස්ථාන. ඉතින් එහෙම තියෙන පන්සල්වල විදුලිබිල වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ඇත්තටම මිනිස්සු නොමැරි මැරි වගේ තමයි මේ කාල පරිච්ඡේ ජීවත් වෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක්. ඒ නිසා විහාරස්ථානවලට මේ වගේ අසීරු අවස්ථාවක මේ පීඩනය ලබලා දෙන්න එපා. දායකයන්ට උදව් උපකාර කරන්න බෑ. ඒ අයත් අසරණතාවයට පත් වෙලා තියෙන්නේ. පන්සල් දිනෙන් දින විදුලි බුබුලු නිමාදවීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් හරීම අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. කියන්න ඕනේ පුජ්‍යලයන්ට කිව්වා. නමුත් ඉතින් රජයේ ඒකට තීරණයක් ගන්නේ නැතිකම හරිම දුර්වලතාවයක් ප්‍රථම අපි සලකන්නේ. දැන් අපේ බිල 4500 5000ක් එනවා. ඉස්සරණ රුපියල් 3800ක් ගෙවන්න පුළුවන්. නමුත් දැන් මේ ගෙවන සයිසියක් මේ තීන්දෙන් ඉන්දෙන් විදුලි වැඩි. දායකට්ටට හැමදාම බල කරන්න බෑ. විදුලි බිල ඉතින් දායකට්ටිය රුපියල් 10 15 20 ගණන් දාන පොඩි. ඉතින් මේ පොඩි ආදායම සොච්චින් තමයි අපි විදුලියත් ගෙවන්නේ. ඒ නිසා මේ විදුලිය කපාටු කිරීම එකක්, ඊළඟට මේක විදුලිය බිල නැගීම තව එකක්. ඉතින් බලන්නකෝ අපිට තියෙන අවසාන තත්ත්වය අපි දැන් කොහොමද කරන්නේ? අපි දැන් බණක් කියන්නේ කොහොමද? අපි ස්පීකර් දෙකක් දාන්නේ කොහොමද? එහෙම තියෙද්දිනේ මේ අපේ විදුලිය කපාටු කරන්නේ. විදුලි බිල නිසා වෙළඳසැල් හිමියන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. දාන්න බෑ බරු. මොකද මේ ඉච්චරයි ලාභයක් නැහැ අපිට. ඒකෙන් කරන්ට් බිල වැඩි නිසා. ඒක නිසා ඕෆ් කරලා තියන්නේ ෆ්‍රිජ් එක. අමාරු තමයි කරන්නේ. තියෙන කරන්ට් බිල ගැන මාසෙට ඉස්සරහව රුපියල් 3000ක් ආවා. දැන් අපේ ආයතන නම් දැක්කතරේනවා. පොඩි පොඩි වැඩ මේ ටින්කර් වැඩ ත්‍රිල් රිපෙයාර් කරන්නේ. ඒකෙන් තමයි ගවාගෙන යන්නේ. අපිට කණ්ඩත් විදියක් නැ මේ කරන්ට් බිලටම සල්ලි යනවා. අයිස්ක්‍රීම් ඉල්ලගෙන එනවා. අයිස්ක්‍රීම් උත් කරන්න බෑ. ඒක ඩීප් ෆ්‍රීසර් තව එකක් දැම්ම නම් තව 28,000ක් 30,000ක් විතර බිල එන්න පුළුවන්. මේ බිස්නස් උත් අඩු. අපිට මේ කරන්ට් බිල කොහොම හරි අඩු කරලා දුන්නා නම් ලොකු උදව්වක් සහනයක් අපිට හම්බ වෙනවා. සැපයි සතුටුයි. මොකද දැන් කරන්ට් බිල වැඩි වෙලා තියදී අධික මුදලක් අපි දැන් ගෙවන්න ඕනේ. අපි පිටුන පාවිච්චි කරන පිටුනෙන් අපි දෙකක් අයින් කළා. එකක් තමයි දැන් පාවිච්චි කරන්නේ. අර අමාරු වෙනදුවන්නේ දැන්. කොහොම කියනවා ඉස්සරහට කුළු නැතුව තමයි විකුණන්න තියෙන්නේ. දැන් ඉතින් ෆ්‍රීසර් වල දාලා විකුණන බඩු පොඩක් අඩු කරනවා. ඒකට යන වියදම මේකෙන් කව කරන්න බෑ. කරන්ට් බිල වැඩි උනායි කියලා අපිට මේ කම්පැනිෙන් දෙන 10% 12% මේක වැඩි කරන්නේ නැහනේ. රුපියල් 20ට රුපියල් 2යි හම්බෙන්නේ. මේ අතර නැප්තා නැති නිසා කැලණිතිස්ස බලාගාරය අද පෙරබරුවේ සිට අක්‍රිය කර තිබෙනවා. කැලණිතිස්ස බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක්කරන ධාරිතාවය මෙගාවොට් 165ක්. ඒ අනුව අද සිට මෙගාවොට් 165ක විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට අහිමි වෙනවා. කෙසේ වෙතත් නැප්තා හිඟයක් නැති බව සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා. නැප්තා වලින් විදුලි එකකයක් නිෂ්පාදනය කිරීමේදී ගල්ලංගුරු වලට වඩා මිලාදු. ඊයේ වෙනතුරු ලීටරයක් රුපියල් 165ට දුන්න නැප්තා ලීටරය පිරිපහදුව ක්‍රියාත්මක කරුවට පස්සේ ඊයේ ඉඳලා රුපියල් 55කින් වැඩි කරලා 220 දක්වා නැප්තා ලීටරය වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කරන් ඉස්සෙල්ලා නැප්තා නිකුත් කිරීම නැවැත්තුවා. ඒ නවත්වනකොට දින දෙකකට ප්‍රමාණවත් තොග තමයි දීලා තිබුණේ. නැත්තා නැති මොහොතක නෙමෙයි නැත්තා නිෂ්පාදනය කළ හැකි බොරටෙල් මර්බන් එක පිරිපහදුව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ මිල වැඩි කිරීම සිදු කෙරුවේ විදේශීයෙන් පිරිපහදු තෙල් ගෙනල්ලා නෙමෙයි මීට මාස ගානකට ඇනුම් වලට අඩු මිලටගත්තු බොරටෙලින් දැන් වහන්න සිදු වුණේ නැත්තා නිකුත් නොකිරීම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.